ආයුබෝවන් ඔයාලා හැමෝටම මං අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මිරිස් ගලක් නැතුව පුංචි ගල්වන් ගෙඩියකින් කොහොමද සම්බෝලයක් හදන්න කියලා. සම්බෝලය හදන්න අවශ්‍ය වෙන හැම දෙයක්ම මම මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් එකතු කරගෙන අපි බලමු අපේ සම්බෝලය හදන්නේ කොහොමද කියලා. මම මෙතන පොල් ගෙඩියකින් භාගයක් තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට පොල් ගා ගන්න විදිහක් නැත්නම් ෆ්‍රෝසන් පොල් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මම පොල් ටික ගාගෙන තියෙනවා. දැන් ඉතින් අපි බලමු මේ හැමදේම එකතු කරගෙන සම්බෝලේ හදන විදිය. ඔයාලට මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මම මෙතන පාවිච්චි කරන්නේ පුංචි ගල්වන් ගෙඩිය. මේකට ඔයාලට පුළුවන් දැන් ගම් මිරිස්, මිරිස්, අවු මිරිස්, සුදු ලුණු එකතු කරලා හොඳට තලා ගන්න. මේ වෙලාවේදී මං කරපිංච කොළ ටික එකතු කරනවා. ඒ ටිකත් එකතු කරගෙන ඉවර වෙලා තවත් ටික වෙලාවක් හොඳට මේක තලා ගන්නවා. ඔයාලට පේනවා දැන් අපි එකතු කරගත්ත හැම දෙයක්ම පේස්ට් එකක් විදියට ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි දැන් ලුණු ටිකත් එකතු කරලා ඒකත් හොඳට තලාගමු. මේ විදිහට තමයි තියෙන්නේ හැම දෙයක් එකතු කරගත්තට පස්සේ අපි දැන් මේකට පොල් ටික එකතු කරමු. දැන් අපි අපේ පොල් ටිකත් එක්ක මිශ්‍රණය එකතු කරගමු. මේ වෙලාවේදී මතක තියාගන්න ගොඩාක් අතබර කරන්නේ නැතුව මේ විදිහට පොල් ටික මිශ්‍රණයත් එක්ක කලවම් කරන්න. හැම දෙයක්ම හොඳට කලවම් වෙලා තියෙන හින්දා මම මේක මේ විදිහට වෙන භාජනයකට එකතු කරගන්නවා. එකතු කරගෙන ඉවර වෙලා මේකට දෙහි ලුණු එකතු කරමු. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ ගමේ කියමනක් තියෙනවා මිරිස් ගලට ලුණුයි දෙහි එකතු කරන්නේ නැහැ කියලා. මේක මිරිස් ගලක් නොවුනත් ගලින් හදලා තියෙන හින්දා මමත් මේකට ලුණුයි දෙහි එකතු කරන්නේ වෙනත් භාජනයකට එකතු කරලා. ලුණුයි දෙහි ඔයාලගේ රස අනුව එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට කැමති නම් මේ වෙලාවේදී උම්බලකඩ එකතු කරන්නත් පුළුවන්. මම මේකට උම්බලකඩ නම් එකතු කරේ නැහැ. ඔයාලට කැමති නම් උම්බලකඩ එකතු කරන්නත් පුළුවන්. මේ තමයි අපි හදාගත්ත සම්බෝල. ඉතින් කාලබල්ල කියන්න රස කොහොමද කියලා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ආයුබෝවන්. ඒ වගේම මගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.